මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ ගම්පොළ පුපුරැස්ස රජතලාව සහ පන්විල තැන්න යන ප්‍රදේශවල පදිංචි කරු බන්ද දෙනෙක්. රජතලාව ප්‍රදේශයේ පදිංචි 47 පුද්ගලයා ස්වයං රැකියාවක නියුතු වූවකු වන අතර ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් සිය නිවස ඉදිරිපිටදීම ඔහුව රැගෙන ගිය බව ඥාතීන් පවසනවා. මම දරුවට කෑම කව කව ඉදදී මේ මල්ලි කෙනෙක් ඇවිල්ලා කිව්වා අයියා කවුද කට්ටියක් ඇවිල්ලා පැහැරගෙන අරන් ගියා කියලා. කවුද කිඳ මන්ද කියන්නේ කිසිම දෙයක් කියලාත් නැහැ. නිකම්ම ඇවිල්ලා අරන් ගිහලා තියෙන්නේ. 7:55 විතර මායි අයියා මිඳුලේ කතා කරගෙන සුදුපාට වගේ කැප් රටයක් ඇවිල්ලා නතර කරලා පල්ලේ පාරේ හතර දෙනෙක් බැහැලා ආවා. කවුද වයිජි කියන්නේ කියලා ඇහුවා. අයියා කිව්වා මම වයිජි කියන්නේ කියලා. යම් පොඩි කටුත්තරයක් ගන්න දිනවා කියලා. අයියා ඇහුවා මම කවුද කියලා. ඊට පස්සේ කිව්වා අපි ශ්‍රී ලංකා පොලිසියෙන් ඉන්නෝ යම් පල්ලේට කියලා. ඊට පස්සේ මම ඒකම සැකෙදලා අක්කට ඇවිල්ලා කිව්වා අක්ක මම කවුද දන්න පොලිසියෙන් කියලා ඇවිල්ලා අරන් යනවා මේ අයියව කියලා. ඇවිල්ලා අක්කා එළියට එනකොට වාහනේ නැහැ, අයියත් නැහැ. ගලහ පොලිසියට ලද පැමිණිල්ලක දැක්වෙන්නේ ගම්පොළ ළඟම බස් නැවතුම් පොලේදී 27 අනෙක් පුද්ගලයා පැහැරගැනීම ලක් වූ බවයි. ඔවෘතින් පෞද්ගලික බස් කොන්දු සර්වරයෙක් කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ගම්පොළ පොලිසිය ස්ථානාධිපතිවරයා පැවසුවේ කොළඹ පොලිස් මුලස්ථානයේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසය විසින් විමර්ශන කටයුත්තක් සඳහා මෝන්දු දෙනා රැගෙන ගොස් ඇති බබයි.